එතකොට බලන්නේ නම් කොරෝනා පළවෙනි රැල්ලේදී ඒ කොරෝනා අකුසලයේ අපි ශක්තිමත් ආකාරයෙන් අපි යටපත් කරලා නිරෝගී භාවයේ සමාජයට මතු කරලා ගත්තේ නෝනා සමස්ත රටවාසී ජනතාවගේම කුසල් ශක්තිය නිසා ජනතාවගේ සුන්දර කුසල් ශක්තිය නිසා අපි මේ කොරෝනා අකුසලයේ යටපත් කරගෙන මුළු ලෝකෙම ජාත්‍යන්තරම අපි ප්‍රසාදයට පත් වුණත් අපි මේ ජයග්‍රහණය ලැබුවාට පස්සේ ඒ ලැබුවා වූ ජයග්‍රහණේ නෝනා අපි නැවත සීලෙන් මෛත්‍රියෙන් ත්‍යාගයෙන් අපි පෝෂණය කරගත්තේ නැහැ. අපි පෝෂණය කළේ මොකක්ද? සක්කාය දිට්ඨියමයි. මමත්වේ දැඩිභාවය. වෙන දෙයක් නෙමෙයි. රටේ රාජ්‍ය නායකයාගේ පටන් ජනතාව දක්වාම ලැබුවා වූ නිරෝගී භාවයේ ජයග්‍රහණය තුලින් මේ නිරෝගී භාවය ලැබුවේ කුමන ධර්මතාවයන් නිසාද කියලා ධර්මානුකූලව අපි තේරුම් ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා. එච්චරයි. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා. එහෙනම් ලෝනා මේ පළවෙනි රැල්ලේදී අපේ රට ඒසා සුන්දර ආකාරයෙන් ආරක්ෂා වුණේ ජනතාවගේ නිරෝගී භාවය ආරක්ෂා වුණේ ධර්මයේ හැසිරීම නිසාමයි. ධර්මයේ හැසිරීම නිසාමයි. නමුත් ඒ ධර්මයේ හැසිරීම නිසා අපි මේ මොහොතේ ආරණත්තේ ජයග්‍රහණය අපි භුක්ති විඳින ඕනා. නැවත ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් සීලේ දානීය මෛත්‍රී ශක්තිය වැඩෙන ආකාරයෙන් නෙමෙයි. මොකද හේතුඵල ධර්මයන් ධර්මානුකූලව ගලපලා දැක්කේ නැහැ. ඒ නිසා මේ ජයග්‍රහණය තුලින් අපි ඇති කරගත්තේ සක්කාය දිට්ඨියමයි. කුමක් කෙරේ සක්කාය දිට්ඨියද? රූප කෙරේ, වේදනා කෙරේ, සංඥා සංස්කාර විඥානයන් කෙරේ ඇති කරගත්තා වූ සක්කාය දිට්ඨියමයි. ඒ සක්කාය දිට්ඨිය නිසාම අපි තුල වැඩුණේ ලෝභ ද්වේෂ මෝහයන්මයි. ඒ නිසා නෝනා එහි විපාකයන් අද වෙනකොට අපේ රට දාල යන්න හිතන තරමට ජනතාවගේ හිත ඇති වෙලා තියෙනවා. හිත ඇති වෙලා තියෙන සුන්දර හේතුඵල ධර්මයක්. ඒ නිසා අපි නිරහතුරුව තේරුම් ගන්න ඕනේ නෝනා මෙවැනි විනාශයන් සිද්ධ වෙද්දී. ඒ විනාශයන් සිද්ධ වෙනවා නම් එක පැත්තකින් රජයේ ජනප්‍රියභාවය දුර්වල වෙලා යනවා. ජනතාව බියටපත් වෙලා ජීවත් වෙනවා. ජනතාව සිහි මුලාවටපත් වෙලා මිය යනවා. මේ මිය යන අය දුගතිින්වල ඉපදෙනවා. ඒ වගේම ජනතාවගේ භවභෝග සම්පත් ආර්ථිකය කඩා වැටෙනවා. ඉතින් මේවා වෙද්දී නෝන අපි බලන්න ඕනේ මේවා වෙන්න ධර්මානුකූල හේතුව මොකද්ද කියලා. මොකද ධර්මානුකූල හේතුව? දැන් බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංසයන් අපිට දේශනා කරනවානේ. මොකද සීලේ ආනිසංස බුදුරජාණන් වහන්සේ කියන්නේ? අපේ ජනප්‍රියභාවය වැඩි වෙනවා. අපි නොබියව ඕනෑම සභාවකට නොබියව අදහස් ප්‍රකාශ කරනවා. නොබියව අපි ජීවත් වෙනවා. අපේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා. අපේ ධනෙ ආරක්ෂා වෙනවා. අපේ ආර්ථිකය ආරක්ෂා වෙනවා. ඒ වගේම අපි සිහි මුලා නොවි මැරෙනවා. සිනහ වෙමින් සතුටු වෙමින් සාදුකාර දෙමින් අපි මැරෙනවා. නෝන දැන් මේවා සිද්ධ වෙනවද? එහෙම සිද්ධ වෙන්නේ නැහැ සාමිනහස. කාගේද ජනප්‍රියභාවය වැඩෙන්නේ? රටේ රාජ්‍ය නායකයාගේ පටන් පල්ලෙහාම තරේ දක්වා නෝනා ජනප්‍රියභාවයේ පිරිහීමට පත් වෙනවා. කිසිම නිලධාරියෙකුට ජනතාව ඉදිරියේ ජනප්‍රිය වෙන්න අවස්ථාව දෙන්නේ නැහැ. හැම කෙනාම ජනතාවගේ කිනම් හෝ චෝදනාවකටයි ලක් වෙන ස්වභාවයකට යන්නේ. ඒ වගේම හැමෝම බියෙන් ජීවත් වෙන්නේ. අද වර්තමානයේ නෝනා තනතුරු ලාභී සියලු දෙනාම නිින්ද නොයාමේ රෝගයෙන් පෙළෙනවා නෝනා. තනතුරු ලාභී සියලුම දෙනා අද රාත්‍රියට නිින්ද නොයාමේ රෝගයෙන් පෙළෙනවා. දවල් කාලේ හිතා ගන්න පුළුවන් එහෙනම් රැට නිින්ද යන්නේ නැති රෝගයෙන් පෙළෙනවා. ඒ නිසා බියටපත් වෙලා ජීවත් වෙන්න. ඒ වගේමයි නෝනා බලන්න කොයිසම් භවභෝග සම්පත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම අපේ කඩා වැටෙනවා. එක පැත්තකින් රටේ ජනතාවගේ ආර්ථිකය කඩා වැටෙනවා. අපේ සමස්ත භාණ්ඩාගාරය කඩාගෙන වැටෙනවා. ඒ විතරක් නෙමෙයි අර පහුගිය දවසේ නැවක් ගිනි ගත්තනේ. කොහෙන්ද ආපු නැවක් ගිනි ගත්තා. ඒ ගිනි අරගෙන නෝනා අද බරන්න සමස්ත ධීවර ජනතාවම බලවත් අනතුරකටපත් වෙලානේ තියෙන්නේ. ඒ තුලින් මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ඉතින් මොකද්ද නෝනා දැන් මේවට හේතුව? බුදුරජාණන් වහන්සේ සුන්දරව දේශනා කළා තියෙනවානේ. සීලේ දුර්වල භාවය ස්වාමීන් වහන්ස. දැන් දෙපාරක් අහන්න ඕනේද? දෙපාරක් අහන්න ඕනේ නෑ. සීලේ දුර්වල භාවය. එහෙනම් රජය දවසින් දවස අප්‍රසාදයට පත් වෙනවා නම් ජනප්‍රිය භාවයට පත් නොවි ජනතාව නිරේතුරුවම නිලධාරීන් වගකිය යුත්තන් බියෙන් ජීවත් වෙනවා නම් හෙට මොකද්ද වෙන්නේ කියලා නොදැන සැකෙන් බියෙන් ජීවත් වෙනවා නම් රාත්‍රියට නිින්ද යන්නේ නැත්තම් ඒ වගේම භවභෝග සම්පත් දුර්වල වෙලා යනවා නම් ජනතාවගේ ආර්ථිකය දුර්වල වෙලා යනවා නම්
මැරෙන කෙනා බියටපත් වෙලා සිහි මුලා වෙලා මැරෙනවා නම් ඒ මැරෙන අය දුගතියින් වල ඉපදෙනවා නම් නෝනා මරණාසන්න මොහොතේ මරණයටත් ගෞරවයක් නැති ආකාරයෙන් පාංශකූලයක් දී ගන්න බැරි ආකාරයෙන් මතක බණක් කියා ගන්න සාංගික දානයක් දී ගන්න බැරි ආකාරයෙන් ඒ අය මැරෙනවා නම් නෝනා හේතුව තියෙනවා සුන්දර හේතුවක් සීලේ දුර්වලභාවය සීලේ දුර්වලභාවය වෙන දෙයක් නෙමෙයි තේන්න සීලේ දුර්වලභාවය එනිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ දානේ ආනිසංස අපිට දේශනා කරනවා මොනවා දානේ ආනිසංස වර්ණය සැපය බලය එතකොට ඒ දානියට සීලයට එකතුන තැන ආයුෂ වර්ණය සැපය බලය අපිට ලැබෙන්නේ දානය තුලින්මයි නෝන නමුත් අද සමස්ත සමාජයේම සමස්ත ලෝකයේම නෝනා ආයුෂය වර්ණය සැපය බලය අභියෝගට ලක් වෙලා නේද ඇයි එහෙනම් අභියෝගට ලක් වෙලා තියෙන්නේ දානේ දුර්වලභාවය එතකොට ඔබ කියන්න පුළුවන් ඇයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ දන් දෙනවනේ කියලා අප්‍රමාණ දන් දෙනවා තමයි ඒ දන් දෙන්නේ නෝනා ලෝභ ද්වේෂ මෝහයන් මුල් කර වෙනමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි ලෝභ සිත් මුල් කරගෙනමයි පූජා කරන දානයන්ගෙන් බහුතරය පූජා වෙන්නේ ඒ වගේම දානය ලබන්නා වූ පාර්ශවය සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචි පටිපන්න මේ උතුම් ගුණයන්ගෙන් දුර්වලභාවයට පත්වී ගෙනයි මේ උතුම් දානයන් අපි පිළිගන්නේ එහෙනම් දානේ ආනිසංස දුර්වලයි එතකොට මෛත්‍රී ආනිසංස මොනවාද මෛත්‍රී ආනිසංස දෙවියන්ට මිනිස්සෙන්ට අමනුෂ්‍යෙන්ට ප්‍රිය වෙනවා අපි ඕන කෙනෙකුට අපි ප්‍රියයි නමුත් අද නොනා කෙනෙක් කෙනෙකුට ප්‍රියභාවයක් නැහැ කෙනෙක් කෙනෙකුට ප්‍රියභාවයක් නැහැ බියෙන් බලන්නේ සැකයෙන් බලන්නේ කතා කරන්න අකමැති කෙනෙක් දැක්කාම හැරිලා දුවනවා ඒ නිසා නිරේතුරුව මේ මෛත්‍රියට අදාළ ආනිසංස 11න් අද ගොඩක්ම නොනා සමාජයෙන් පලා ගිහිලා තියෙනවා එහෙනම් මොකද්ද මේ හේතුව එතකොට සමාධි ආනිසංස මොකද්ද සමාධි ආනිසංස තමයි අපිට ධානාගත හිතක් අපිට ලැබෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡාවන් තුනී වූ හිතක් අපිට ලැබෙනවා අද වෙනි හිතක් තියෙනවද හිත විසිරිලා හිත විචිකිච්ඡාවෙන් බර වෙලා හිට මොකක් වෙයිද තව මොහොතකින් මොකක් වෙයිද කියන මරණ බයෙන් අපි හැමෝම ජීවත් වෙන්නේ එහෙනම් නොනා සමාජය තුල ඒහි පස්සිකව බබලෙනවා මොකද්ද සීලේ දුර්වලතාවයන් දානේ දුර්වලතාවයන් මෛත්‍රී දුර්වලතාවයන් සමාධියේ සුන්දර ධර්මයක් නෝනා ඒකයි බුදුරයන් වහන්සේ ධර්මයේ ගුණයන් ගැන දේශනා කරද්දී ධර්මයේහි පස්සිකයි ධර්මයේ සවක්කාතයි සරලයි ඒ සවක්කාතු ධර්මයේ මේ ජීවිතේම අපි අත්විඳිනවා අපි සීලෙන් දුර්වල වුණා නම් ඒ දුර්වල සීලේ ආනිසංස අපි මේ මොහොතේ අත්විඳිනවා අප්‍රමාණ පිරිසක් අද බලන්න අර නැවක් ගිනි ගත්ත නිසා දීවර ජනතාව කොච්චර චෝදනා කරනවද කියලා කාටද චෝදනා කරන්නේ රජයට චෝදනා කරන දාරින්ට චෝදනා කරනවා නමුත් නෝනා කාටද අපි චෝදනා කළ යුත්තේ අපි අපිටමයි චෝදනා කරගතියි ඇයි අපි අපිට චෝදනා කරගතියුත්තේ අපි සීලෙන් දුර්වල නම් නෝනා අනිවාර්යෙන්ම අපේ භවභෝග සම්පත් දුර්වල වෙලා වෙනවා අපේ ආර්ථිකය අහිමි වෙලා යනවා අපිට. අපේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ සීලේ දුර්වලතාවය. බලන්න කොරෝනාව නිසා තරුණ අම්මලා විවාහ වෙලා ඉන්න, බබාලා හම්බ වෙලා ඉන්න අම්මලා කී දෙනෙක් කලල රූපත් එක්ක නැති වෙලා තියෙනවද කියලා බලන්නකෝ. එහෙම දකිදි සමාජයේ කාටද බයින්නේ? අම්මා කෙනෙක් බබෙක් හම්බ වෙන්න අප්‍රමාණ බලාපොරොත්තු දහසක් තියාගෙන ජීවත් වෙද්දී ඒ අම්මා ඒ දරුවා නෝනා කොරෝනා රෝගයෙන් මියද්දී මොනසා සමාජය තුලින් විරෝධතාවයන් මතුවෙනවද කියලා බලන්න. රජයට සෞඛ්‍ය බලධාරීන්ට නමුත් නොනා මේවාට සුන්දර හේතුඵල ධර්මයන් තියෙනවා. හේතුඵල ධර්මයන් තියෙනවා. අර කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක් ධනයක් අර මහ සාගරේ ගිනි ගනිද්දීනෝනා මම නම් දැහස් පියාගෙන දකින්න නොනා ඒ නැව ගිනි ගැනීම නිසා යම් පාර්ශවයක් ප්‍රකෝටි ගාණක අලාභයක් විඳිනවා. තේනද? ඒ පාර්ශවයේ කවුද කියන්නේ මන් දන්නේ එක්ක රක්ෂණ සංස්ථා වෙන්න පුළුවන් එක්ක නැවේ අයිතිකරුව වෙන්න පුළුවන් ඒ තරම් ප්‍රකෝටි ගානක් ධනයක් අර මහ සාගරේ ඇස් දෙකට පෙනිපෙනී ගිනි ගන්නේ නෝනා පෙර ජීවිතවල ඒගොල්ලෝ සීලේ දුර්වලභාවය නිසාමයි සීලේ දුර්වලභාවය නිසාමයි ඒ සීලේ දුර්වලභාවය නිසා ඒගොල්ලෝ දුසිල්වත්ව කරගත් අකුසල් නිසා පෙනිපෙනී තමන්ගේ දේ ගිනි ගන්නවා නෝනා පෙනිපෙනී ගිනි ගන්නවා අපි පන්සිල් මළුවේ මේ ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා යම් කෙනෙක් සොරකම් කළා නම් ඒ සොරකමේ විපාකයන් විපාක දෙද්දී Tamange දේපල නොනා පෙනිපෙනී ගිනි ගන්නවා
මගේ දේපල මේ මගේගේ ඒගේ පෙනිපෙනී භූමිකම්පාවෙන් කඩාගෙන වැටෙනවා. මේ තමන්ගේ තට්ටු 10 ගොඩනැගිල්ල තමාට ඇස් දෙකට පෙනිපෙනී මේ තට්ටු 10 ගොඩනැගිල්ල භූමිකම්පාවකින් කඩාගෙන ඉතිඵල ධර්මයක්. භූමිකම්පාවට බැලලා වැඩන්නේ ප්‍රකෝටි ගානක් වටිනාර නැව පෙනිපෙනී අර රූපවාහිනී තිරවලින් පෙනිපෙනී ගිනි අරන් විනාශ වෙනවා කියන්නේ නෝනා පෙර ජීවිතේ බරපතල සොරකම් වල ආදී නේද? ඒතර සොරකමේ ආදීනව ගැන අපි පන්සිල් ලබුවෙන් කියලා තියලා තිනවනේ. සොරකමේ බලවත්ම සොරකමේ ආදීනවේ තමයි සාංගික දේපල සොරකම් කිරීම. දෙවැනි බලවත්ම ආනිසංසය තමයි ජනතා දේපල සොරකම් කිරීම. රාජ්‍ය භාණ්ඩාගාරය සාංගික දේපල සොරකම් කිරීම කියන කාරණය තවදුරටත් අපිට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. සාංගික දේපල සොරකම් කර ගැනීම කියන්නේ නෝනා යමෙක් සංඝයා අරමුණු කරගෙන අපිට යමක් පූජා කළා නම් ඒක ඉඩමක් වෙන්න පුළුවන් පන්සලක් වෙන්න පුළුවන් ආරාමයක් වෙන්න පුළුවන් ගහක ගෙඩියක් වෙන්න පුළුවන් කුඹුරක් වෙන්න පුළුවන් මට මෙතන පූජා කළා වූ දෙයක් වෙන්න පුළුවන් සබන් කැටයක් වෙන්න පුළුවන් සාංගිකව යමෙක් පූජා කළා නම් ඒ සාංගික දේ යමෙක් සොරකම් සිතෙන් ගත්තා නම් නෝනා ඒ අකුසලයේ තරම් බලවත් අකුසලයක් තේන්න දෙක රාජ්‍ය භාණ්ඩාගාරය රාජ්‍ය භාණ්ඩාගාරයට පන්සිල් සමාදන් වෙච්ච මිනිස්සු බදු ගෙවනවා. අටසිල් සමාදන් වෙච්ච මිනිස්සු බදු ගෙවනවා. සෝවාන් ඵලයට පත් වෙච්ච ගිහියා ඉන්න පුළුවන් ඒ අය බදු ගෙවනවා. සකෘදාගාමි ඵලයට පත් වෙච්ච ගිහියා ඉන්න පුළුවන් බදු ගෙවනවා. සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණෙන් පරිපූර්ණ සාමින් වහන්සේලා බදු ගෙවනවා. දුරකටන බිලෙන් දලයි බිලෙන්. එහෙමනම් ජනතා මුදල් යමේ කොරකම් කළා නම් නෝනා ඔය නැව ගිනි ගනිද්දි මම ඒ ඡායාරූපයක් දැක්කනම් කාගේ හරි දුරකතනකින් මට නම් එක පාට සිහිපත් උනේ මේවනම් පෙර ජීවිතේ සාංගික දේපල සොරකම් කරලා ජනතාවගේ දේපල ජනතා භාණ්ඩාගාරයන් සොරකම් කරපු මිනිස්සුන්ට නෝනා ඒහි පස්සිකව සකස් වෙන්නා වූ අකුසල් එන අපි දුක් වෙන වැඩක් තියනවාද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා එහෙනම් මේ මොහොතේ දීවර කර්මාන්තයේ යෙදෙන්න බැරුව ඒ අහිංසක දරුවෝ ඒ අහිංසක මිනිස්සයෝ පීඩාවටපත් වෙලා තියෙනවා නම් නෝනා ධර්මානුකූලව හේතුව දීවර කර්මාන්තය කියන්නේ මොකද්ද සත්‍ය නේ ඔබේ හිතරි දෙන්න පුළුවන් පුතේ තේන්නාද මේක කියද්දී දීවර කර්මාන්තයේ යෙදෙන කෙනෙක්ගේ හිතරි දෙන්න පුළුවන් නමුත් ධර්මානුකූලවයි මම විග්‍රහ කරන්නේ එන පුතේ ඒ බලවත් වූ අකුසල් සංස්කාර විසින් එක දවසක ආලු ලක්ෂ ගානක් ගොඩබිමට ගේනවනු එන ඉතින් විපාකයන් එන්න ඕනේ විපාකයන් එන්න ඕනේ අකුසල් සිනහ වෙවි කරද්දී අකුසල් බලාපොරොත්තු සහගතව කරද්දී අපි සතුටු වෙනවා වගේම ඒ මුදල් වලින් අපි විනෝද වෙනවා වගේම අකුසල් විපාක දෙද්දී නෝනා අපි දක්ෂ වෙන්න ඕනේ උපේක්ෂාවෙන් ඒවා දිහේ දකින්න නේද උපේක්ෂාවෙන් ඒවා දිහේ දකින්න. ඒතර බලන්නකොත් අම්මා කෙනෙක් දරුවෙක් කුසේ දරාගෙන මාස දෙකක් තුනක් හතරක් අටක් ඒ මහා බලාපොරොත්තු කන්දක් තියාගෙන ජීවත් වෙලා අර කොරෝනා අකුසලයේ ඇදිලා ඒ අහිංසක කල්ල රූපයත් ඒ අහිංසක අම්මත් මීයත් දිනෝනා. මොකද්ද අපි දකින්නේ? පෙර ජීවිතයේ සීලේ දුර්වල භාවයමයි. අපේ රටේ නෙමේ ලෝකයේ බලන්න එක දවසකට ගැබ්බර එළදෙනුන් කී දහහක් කී ලක්ෂයක් මරලා දානවද කියලා කුසේ පැටවු ඉන්න එළදෙනු කුසේ පැටවු ඉන්න අනිකුත් සිරිසන් සත්තු කී දහහක් කී ලක්ෂයක් මේ ලෝකයේ දවසකට මැරෙනවද කියලා බලන්න මාළු අම්මගේ කුසේ මාළු පැටවුන් 10000 ගානක් ඉන්න මාළු කී දහහක් කී ලක්ෂයක් දවසකට මරා දානවද කියලා බලන්න ඔච්චර මරා දාන ඒ වගේම දවසකට ගප්සාමන් කී ලක්ෂයක් සිද්ධ වෙනවද ලෝකයේ තුල ඒ ලක්ෂයක් සිද්ධ වෙනවා. එහෙනම් නෝනා මේවා විපාකෙට එන්නේ නැද්ද? ඈ විපාකෙට එන්නේ නැද්ද? මේ අකුසල් කරන්න 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 නෝනා අනාගතේ ගැබ්බරව ඉන්න අම්මලාගේ ලෝකෙට බිහි වෙන්න ඉන්න දරුවන් සමගේ අම්මලා විනාශ වෙලා යන තීන අවස්ථා ගොඩක් වැඩි වෙනවා. ධර්මානුකූලව. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨි අර්ථයන්ට අදාළව අම්මා තාත්තා මහා බ්‍රහ්මේ කියලා නෝනා සම්මාදිට්ඨියට දේශනා කරා අම්මා තාත්තා මහා බ්‍රහ්මෙක් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් ගෙනුයි අම්මා තාත්තා තමන්ගේ දරුවාව පෝෂණය කරන්නේ ඒ වගේම දරුවා දෙමාපියන් දෙස බැලිය යුත්තේ මහා බ්‍රහ්මයා දෙස බලන ඇසෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතනයි සම්මාදිට්ඨිය නමුත් නෝනා පසුගිය අවුරුදු 10 20 25 කාලයේදී හැ බලන්නකෝ දෙමාපියන්ගේ මහා බ්‍රහ්ම ගුණයන්ට මොකද්ද වුනේ ඒ දෙමාපියන් තුල බ්‍රහ්ම ගුණයන් දුර්වල වීම නිසාම තමන්ගේ දරුවා
නිරතුරුවම තරඟකාරී ලෝකයක් තුල අතහැරියා මිසක් අයාලේ යන්න හැරියා මිසක් නොවන අධ්‍යාපනම මුල් කරගෙන ගිය ගමනක් මිසක් අර සුන්දර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් දරුවන්ව පෝෂණය කළේ නැහැ මේ සීලේ ආනිසංශ ගැන හිතලා දානේ ආනිසංශ ගැන හිතලා මෛත්‍රී ආනිසංශ ගැන හිතලා තෙරුවන් කෙරෙහි සද්ධාවේ ආනිසංශ ගැන හිතලා අනේ පුතේ මේ දෙයයි ඔබ වඩන්න ඕනේ මෙතනනුයි ඔබේ කුසල් ශක්තිය වැඩි වෙන්න ඕනේ කුසල් ශක්තිය තුලිනුයි ඔබේ අනාගතේ දියුණු වෙන්න කියලා මං හිතන්නේ කිසිම අම්මා කෙනෙක් කිසිම තාත්තා කෙනෙක් දරුවෙකුට කියයි කියලා කොයි අම්මද කොයි තාත්තද තමන්ගේ තරුණ වැඩිහිටි දරුවට කියන්නේ පුතේ ඔබලායි අනාගතේ මේ ලෝකේ මාතෘත්වයේ ප්‍රීතුත්වයේ බවට පත් වෙන්නේ අම්මලා තාත්තලා ඔබලායි ඒ නිසා ඔබලා මේ ළමා වයසේදීම මේ වැඩිහිටි තරුණ වයසේදීම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් ජීවිතයට එකතු කරගන්න කියලා කොයි අම්මද තමන්ගේ දරුවාට කියන්නේ නෝන ඒ නිසා දෙමාපියන් දරුවන් අතර තියෙන මේ පූජනීය බන්ධනීය මේ සමාදිත්‍ය අර්ථය නෝන බින්දුවටම බංකොලොත් වුණා වූ සමාජය තුළයි අපි ඉවත් වෙන්නේ ඒ නිසා දෙමාපියන් තුලිනුත් අකුසල් සිද්ධ වෙනවා දරුවා තුලිනුත් අකුසල් සිද්ධ වෙනවා එහි විපාකයන් තමයි මේ මොහොතේ අද බලවත්ම විපාකයට ලක් වෙලා තියෙන කොටසක් තමයි දෙමාපියන් සහ දරුවන්. පාසලට යාගන්න බෑ, සෙල්ලමක් කරන්න බෑ, නිදහසේ ඒගොල්ලන්ට ඇවිදින්න කතා කරගන්න බෑ, යාළුවෙක් ආශ්‍රය කරන්න බෑ. දෙමාපියන් ගෙදෙට්ට කොටු වෙලා දරුවන්ගේ අනාගතය පිළිබඳ මහා බයකින් පසු වෙනවා. විභාගයක් නියමිත කාලෙන් කරන්න බෑ. ඒතකොට මේ මොනවද මේ විපාක දෙන්නේ?